Hi, මම පූර්ණිමා විදේශිකා. මම අද එකතු වෙලා ඉන්නේ channel C එකේ call a friend segment එකත් එක්ක. ඉතින් මම ලෑස්ති අද මගේ phone එකේ මොනවද තියෙන්නේ කියලා ඔයාලට පෙන්වන්න. ඒ වගේම වාහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. එහෙනම් ඔයා ලෑස්තිනේ ඔයාගේ phone එක අපිට පෙන්වන්න. එහෙනම් මෙන්න මගේ පළවෙනි ප්‍රශ්නේ. වතම් පයින්ද යන්නේ. එහෙම නැත්නම් බස් එකේද වැට්ට යන්නේ. මේ වගේ දිස්නේ ගහන ගින්දර වගේ බයික් එකක් ගන්න කැමති නැද්ද? Honda Grazia bike එකට වත් කැමති නැද්ද? කරන්න තියෙන පුංචි පුංචි දෙයයි ටග්ගල කොල්ලයක් ගන්න 23 11ට 23 11ට කොල්ලයක් ගත්තට පස්සේ ඔයගේ ලස්සන බයික් එකක් දිනා ගන්න පුළුවන් ආලටත් ඉස්සෙල්ලම කියන්නකෝ ආ යූස් කරන ෆෝන් එක මොකක්ද කියලා මම යූස් කරන්නේ iPhone එකක් iPhone XS Max එක ෆෝන් එකේ wallpaper එකට දාලා තියෙන ෆොටෝ එක මොකද්ද මම ලෙසින් hina වෙන කෙනෙක් නෙමෙයි කියන්නේ hina වෙලා ෆොටෝස් ගන්න කෙනෙක් නෙමෙයි ඒ නිසා මගේ lock screen එකටයි wallpaper එකට දෙකම දාලා තියෙන වෙනම ෆොටෝ එක ෆෝන් ගැලරි එකේ ෆොටෝස් කීයක් විතර තියෙනවද? ඕ බලමු පොඩ්ඩක් ඉන්න. ගැලරි එකේ තියෙනවා 7780 ෆොටෝස් තියෙනවා. සාමාන්‍යයෙන් ඉතින් ඩිලීට් කරනවා සහ අනේ තව මගේ ෆෝන් එකක් තියෙනවා ඉතින් යාකට ඒකට යා ඩ්‍රොප් කරනවා වැඩි වෙන ටික. ගොඩක්ම තියෙන ස්ක්‍රීන්ෂොට් සේව් කරන ෆොටෝස් Facebook එකකින් ඕවා තමයි. සෙල්ෆීස් ගැලරිය එකේ තියෙන ආසම ෆොටෝ එක මොකද්ද? ආසම ෆොටෝ එක ෆේවරිට්ස් වල මම සේව් කරලා තියෙනවා. මේක තමයි මං ආසම ෆොටෝ එක. පොඩ්ඩක් ඉන්න. මේ තියෙන මං ආසම ෆොටෝ එක. ඔයා ගත්ත කැතම සෙල්ෆි එක මොකද්ද? කැත සෙල්ෆීස් නම් ෆෝන් එකේ තියාගන්නේ නැහැ. කැතම සෙල්ෆීස් ගොඩක් තිබිලා තියෙනවා. ඉතින් එහෙම එකක් නම් දැන් පෙන්වන්න තරම් එකක් නැහැ ෆෝන් එකේ. වා අන්තිමට ගත්ත ෆොටෝ එක මොකද්ද? අන්තිමටම ගත්තේ ෂූටින් දවසේ රාවණයිකේ ෆොටෝ එකක්. මේක ඇත්තටම මේ රෑන්ඩම් ටික් එකක්. ඔයා ගත්ත සෙක්සිම ෆොටෝ එක මොකද්ද? සෙක්සිම ෆොටෝ එක. මම හිතනවා මෙහෙම සෙක්සි කියන එක එක එක්කෙනාට සාපේක්ෂයි. හැබැයි මට සෙක්සි කියලා හිතන ෆොටෝ එක තමයි මෙන්න මේක. අපිට කියන්නකෝ ඔයාලට වැඩිපුරම කෝල් කරන කෙනා කවුද කියලා. මට ඇත්තටම මගේ ෆෝන් එකට වැඩි කෝල්ස් එන අඩු ෆෝන් එකක්. ඇත්තම කිව්වොත් ඔෆිස් කෝල්ස් තමයි එන්නේ. ඒට අමතරව ඉතින් අම්මා තමයි සාමාන්‍යයෙන් මට කෝල් කරන්නේ. හරි. අම්මා. මගේ අම්මා. වාට අන්තිමට කෝල් කරපු ප්‍රසිද්ධම කෙනා කවුද? අන්තිමට කෝල් කරලා ඉන්න ප්‍රසිද්ධ කෙනා ඉන්නව කීප දෙනෙක්ම මගේ රාවණගේ කට්ටියක් තියෙනවා. අන්තිමට කෝල් කර තියෙන සුපුන් රත්නායක අධ්‍යක්ෂකතුමා. අධ්‍යක්ෂකවරේක් ගොඩක් දක්ෂ අඩෝ ටෙලිග්‍රාමකේ සුපුන් අය තමයි අන්තිමට කෝල් කරලා තියෙන්නේ. වැඩිපුරම යූස් කරන ඇප් එක මොකද්ද? I think අනිවාර්යෙන් වැඩිපුරම යූස් කරන ඇප් එක Facebook. ඔයා ෆෝන් එකෙන් වැඩිපුරම කතා කර කර ඉන්න කැමති කාත් එක්කද? විශේෂ කෙනෙක් එහෙම නැහැ. සාමාන්‍යයෙන් එහෙම ඇත්තටම විශේෂ කෙනෙක් නැහැ එහෙම කතා කරගෙන ඉන්න. සමහරක් වෙලාවට ඉතින් මගේ යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. දුක සැප බෙදා ගන්න යාළුවෝ කීප දෙනෙක්. එයාලා එක්ක තමයි ඉතින් කතා කරන්නේ. එහෙම විශේෂ කෙනෙක් නැහැ. වැඩිපුරම ප්ලේ කරන ගේම් එක මොකද්ද? මං ගේම්ස් ප්ලේ කරන කෙනෙක් නෙවෙයි සාමාන්‍යයෙන්. හැබැයි මේ දවස්වල අර Facebook එකේ මේ ලූඩෝ කියලා ගේම් එකක් තියෙනවා. ඒක අපි යුනිවර්සිටි එකේ අපි හොඳම යාළුවෝ 4 දෙනෙක් ඉන්නවා. 4idiots කියලා group එකක් හදාගෙන මේ දවස්වල ඇත්තටම මේ නිකන් ඉන්න වෙලාවට කොයි විදිහට කරන්නේ ලූඩෝ ගහන එක ලූඩෝ අන්තිමට Google search කරේ මොනවද අන්තිමට Google මම මේ search කරලා තින්නේ death instincts කියන එක මේ අපගේ psychology lesson එකක එක මේක තමයි search කරලා තින්නේ හොඳයි දැන් ඔයාලට තියෙන්නේ call a friend අවස්ථාව ඔයා කාටද කතා කරන්නේ මං කෝල් කරනවා මට සින්දුවක් කියන්නත් කියලා තියෙනව නේද කතා කරන කෙනා සින්දු කියන්න පුළුවන් වෙනවත් උන පොඩ්ඩක් විතර මං කෝල් කරනවා පූර්ණ අයියට අපේ රාවණා එකේ රාවණා ඩ්‍රාමා එකේ තීම් සොන් එක සිං කරන
ලස්සන වොයිස් එකක් තියෙන පූර්ණ අයියට කෝල් එක කරලා බලන්න. එහෙනම් දැන් ඔයාලට අවස්ථාව තියෙනවා තප්පර 30ක් ඇතුළත. එයාව සම්බන්ධ කරගෙන ඔයා වෙනුවෙන් සින්දුවක කොටසක් ගායනා කරව ගන්න. ඕකේ? Ready? 1 2 3 Dial. හරි. තප්පර 30න් ගණන් දන්නේ. අයියේ වැඩක දින්නේ නෑ නෑ හරි පොඩි හෙල්ප් එකක් ඕනේ මම දැන් ඉන්නේ channel C එකේ TV program එකක ඉන්නේ channel C එකේ ඉතින් මට challenge එකක් තියෙනවා ඔයාලව සින්දුක කොටසක් ගායනා කරගන්න ඉතින් හරි මං මාරම ආස ආදරණීය වොයිස් එකක් තියෙන ඔයාලට ඒ වගේම මගේ ආසම සින්දු මොකද්ද කියලා තව දන්නවනේ පැතු සෙනෙහසේ අරු මං අස ඔය එකේ පොඩි කොටසක් කියලා පෙන්නනවා නා හැමෝටම ඇහෙනවා හරි හරි මියුසික් මොකුත් නැහැ මම නිකන් නිකන් කියලා පෙන්නන්න ගෙතරින් නිකන් කිව්වත් ලස්සන නැනේ කමක් නැහැ කියන්න හරි පැතු සෙනෙහසේ අරු මහදේතියා ඇඳි සිටු හොරෙහින් ම හරිම ලස්සනයි හරි තැන්ක් යූ අයියේ තව දෙයක් තියෙනවා හරි මං මේ කට්ටියට දැනගන්න ඕනලු channel c family එකට මම ඔයා වෙනුවෙන් කරපු ලොකුම දේ මොකක්ද කියලා මං ලොකු දෙයක් නම් කරලා නැතු වෙති ඔයාට මතක හිටින මොනා හරි තියෙනවද කියනකො මං ගැන කියන්නේ අහතරම තින් පූර්ණිමා අපි ගොඩක් ගොඩ කාලයක් තිස්සේ නම් අපි බොහොම ආශ්‍රය කරනවා අපි මම හිතන වරුදු හතරක් පහක් වගේ නේ ඔව් ඒ වගේ වෙනවා පහක් විතර ඒක හරියට පහක් වගේ ඉතින් මට මතකයි එක පා එක දවසක් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ මට එක මගේ මම ගායනා කරපු සින්දුවක් මට සින්දුව කියනවා නම් මේ සිහිනේ පුරාම සිහි වුණා කියන සින්දුවේ ඔයා මට මේ ගිටාර් එක ප්ලේ කරලා මේ මට එවලා තිබ්බ වීඩියෝ එකක් ඉතින් ඒ විශේෂයෙන් සින්දුව ප්ලේ කරලා ගමන් ගිටාර් එක ප්ලේ කරලා ගමන් ඔයා සින් කරන එකක් ඉතින් මට පුදුම විතරා ඒ කියන්නේ ඔච්චර ඒ සින්දුව රස සින්දුවක් කියනක මට ඒ වෙලාවේ ඉතට ගියා ඉතින් ඒක මම හිතන්නේ ඒක මගේ ගොඩක් හිතට වැදිච්ච අවස්ථාවක් හරි ඒක මටත් අමතක වෙලා තිබ්බ දෙයක් يعني වාගේ හිතට ඒක දැනෙන තරම් ඒකද මම හිතන්නේ ඒක මම කරපු ලොකු දෙයක් අන්තිම ප්‍රශ්න මට වගේ අහන්න තියෙනේ රුපියල් මිලියනයක් හම්බුනොත් ඔයා වෙනුවෙන් මොනවද මම කරන්න ඕනේ? ඒ කියන්නේ මට රුපියල් මිලියනක් හම්බුනොත් ඔයා වෙනුවෙන් මම මොනවද වට කරන්න ඕන? මට රුපියල් මිලියනක් හම්බුනොත් මං වෙනුවෙන් කියන්නේ ඉතින් එහෙම මේ විශේෂ දෙයක් කරන්න ඕනේ නැහැ. ඉතින් ඔයා ඒක ඔයා මිලියනෙන් හොඳට ඔයා හොඳින් ඉන්නේ ඉතින් මට ලොකු සතුටක් වෙයි. හරි. ඔයා ඒක මිලියනේ හොඳ දෙයක් පිළිවෙන් ආයෝජනය කරලා හරි අපිට මොනවද බිස්නස් එකක් කරලා හරි බිස්නස් එකක් පටන් ගත්තොත් හරි මොකක් හරි එහෙම කරලා ඉතින් මේ පොඩි පාටියකුත් ඕනේ ඉතින්. ඒ කියන්නේ මේ ස්ටුඩියෝ එකක්. හරි අපි සින්දුවක් කරමු. මට මිලියනක් හම්බුනොත් අපි දෙන්න එකතු වෙලා සින්දුවක් කරනවා දවසක්. හරිනේ. හරි. හරි හරි thank you අයියේ කතා කරාට මම පස්සේ ලක කෝල් එකක් දෙන්නම් ඔයාලට thank you අද මම වෙන සින්දුවක් කිව්වට මාත් එක්ක කතා කරාට
Bye. Haari. See you. No worries. Bye. Bye. ඇඩ් එකක් නිසා මූණ ඇඹුල්ලා නේද? අවුල නැහැ. මම ඔයගලන්ට සුබම සුබ ආරංචියක් ගෙනාවා. ඔයගලන්ටත් අදම මේ වගේ ලස්සනම ලස්සන Honda Grazia බයික් එකක් දිනා ගන්න ඕන නම් දැන්ම 23:11ට කෝල් එකක් දෙන්න. ඔයා අන්තිමට මැසේජ් කරේ කාටද? අන්තිමට මැසේජ් කරේ ෆෝන් එකේ මැසේජ් කරනවා අඩුයි. WhatsApp Messenger එකේ මැසේජ් කරන්නේ. ෆෝන් එකේ අන්තිම මැසේජ් එක දාලා තියෙන්නේ ඩිලානි අක්කට. හෙට කොහෙද ඔෆිස් ද කියලා ඊම මැසේජ් එකක් දාලා ඇහුවා අද මේකප් එකක් කරගන්න මේ දක්ෂ මේකප් ආටිස්ට් කෙනෙක් මගේ යාළුවෙක් ඔයාගේ ෆෝන් එකට ආපු මතක හිටිනම මැසේජ් එක මොකද්ද මතක හිටිනම මැසේජ් එක මං හිතන්නේ මේ මුලින්ම මගේ ඩබින් වලට වොයිස් ටෙස්ට් ගිහිල්ලා ශිවන්න කාලේ මම ප්‍රේමදරේ මේක ශිවන්න ඇඩප් කරනවා මුලින්ම මාව සිලෙක්ට් වුණා කියලා මැසේජ් එකක් ආවා මං හිතන්නේ මගේ මං සතුටුම හිතන මතකම මැසේජ් එක ඒක ඔයාට අන්තිමට මිස් වෙච්ච කෝල් එක කාගෙන්ද අන්තිමට මිස් වුණේ අද අම්මගේ කෝල් එක හෝම් ඊට පස්සේ මං කෝල් බෑක් කරා පැයකට විතර පස්සේ අන්තිමට මේ රතු පාටින් ඉදින් මිස් වෙලා දෙන්නේ හෝම් කැමතිද ඔයාට ආපු අන්තිම මැසේජ් එක කියවන්න මට ආපු අන්තිම මැසේජ් එකනේ ඇත්තම කිව්වොත් මොබිටෙල් කමර්ෂල් බැංක් ඔබ තමයි ඇවිල්ලා තින්නේ අත් ආශ්‍රේකින් ඇවිල්ලා තියෙනවා ඒ ඇරෙන්න මේ යාළුවෙකින් එහෙම කකින්වත් ඇවිල්ලා නැහැ දෙර මේ ඩබින් එකකින් ඇවිල්ලා තියෙනවා නංගා හෙට 9:30ට වොයිසින් කියලා මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා මේ දාවියක් අගේ අන්තිමට හපු සින්දුව මොකද්ද අන්තිමට YouTube එකේ මම හපු සින්දුව උමාරියාගේ මන්දපම ලෝක ප්‍රසිද්ධ කෙනෙක්ගේ ෆෝන් එක බලන්න අවස්ථාවක් ලැබුණොත් කාගේ ෆෝන් එකද බලන්නේ ෂාහිද් කපූර්ගේ ෆෝන් එක සම්බන්ධ අමතක නොවන සිදුවීම මොකද්ද ෆෝන් එක මම එකපාරක් ෂූටින් ගිහිල්ලා මේ කැලේ දාලා ගලක්කුඩ එදා මම හොඳට බය වුණා මොකද මේ හොයාගන්න තැන කොහෙද කියලා හරියටම මතක නැතුවේ කියලා ඒක තමයි මට අමතක ෆෝන් එක ගැන අමතක නොවෙන්නේ හොඳයි අද අපිත් එක්ක කෝල් ෆ්‍රෙන්ඩ් සෙග්මන්ට් එකට එකතු වෙලා ඔයාගේ ෆෝන් එකේ දේවල් ඔයාගේ ෆෑන්ස්ලා වෙනුවෙන් අපිත් එක්ක ෂෙයා කරගත්තට ඔයාට බොහොම ස්තුතියි Thank you මටත් මේ segment එකට අද invite කරාට. ඉතින් මං වගේ තවත් celebrity කෙනෙක්ගේ phone එකේ තියෙන මොනවද කියලා දැනගන්න ඕගොල්ලෝ කැමති නම් දිගටම channel C එකත් එක්ක මේ segment එකත් එක්ක එකතු වෙලා ඉන්න.